नवम पुहूद धर्मानुशासन अद नवम पुहूद धर्मानुशासन पवत्वन देशकयानन वहन्से अम्बलंगुड गल्दूव गुणवर्धन योगाश्रम वासी पूज्यपाद ना उयनी अरिय धम्म स्वामींद्रयन वहन्से पिन्वत्नी धर्मश्रवणयट पेर अपि पंचशील समादान वीमट नमस्कार कियमु अवसराय स्वामीन वहन्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं आम भन्ति आनातिपाता वीरमणी सिक्खापदं समादियामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि आमेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादत्ताना वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादत्ताना वीरमणी सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन सम्पादे तब्बं आम भन्ति समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता
ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්ථාය සංවත්තති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දස්සන ප්‍රතිලාභාය සංවත්තති දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති විඥා විමුක්ති ඵල සච්ච කිරියාය සංවත්තති කතමෝ ඒක ධම්මෝ කායගතා සතිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුම් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ තුන් ලෝක වාසී සමස්ත සත්වයාට හිතසුව පිණිස පවක්නා වූ භාවනා මාර්ගයක් දැක්වෙන ධර්ම දේශනාවක් මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ දේශනාවක් බැවින් මේ සාවධානව සවන් දෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. නවම්පුර පසළොස්වක පොහෝ දවසක් නිමිති කොටගෙන පැවැත්වෙන මේ ධර්ම දේශනය තාමත්ම සීකාටියුතු හේතු කාරණා රාශියක් ඇති බැවින් අපි සාවධානව සවන් දී අපටත් ඒ වාගේ උසස් ප්‍රාර්ථනා සපුරා ගන්නට ලැබේවා කියන අදිස්ථාන ඇති කරගනිමු. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළියේ එන ඉතා වැදගත් සූත්‍ර පෙළකින් එකක් මේ ප්‍රකාශ වුණේ. මේ වාගේ සූත්‍ර දේශනා 68ක් එක හා සමානව පවතිනවා. මේ සූත්‍ර දේශනා 68න් මේ කියවෙන්නේ කායගත සතියේ තියෙන උතුම් බවයි. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ තේරුම සලකා ඒ ආනිසංසදායක භාවනා ක්‍රමයේ ගැන අපේ සාවධාන වෙමු. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති. මහණෙනි, එකම ධර්මයක් භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත්ම සංවේගයේ පිණිස පවත්නේය. මහතෝ අත්ථාය සංවත්තති. ලෞකික ලෝකෝත්තර මහත්ම අර්ථයක් පිණිස පවති. මහතෝ ඥාන දර්ශන ප්‍රතිලාභාය සංවත්තති. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවති. මහතෝ යෝගක්ඛේමාය සංවත්තති. මහතෝ සංසාර යෝගයෙන් එතෙර වීමෙන් ලැබෙන ක්ෂේම භූමිය වෙන නිවනට පැමිණීමට හේතු වෙයි. දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති. මේ ජීවිතයේ සැපවත් වීම පිණිස පවති. විද්‍යා විමුක්ති ඵල සත්‍ය කිරියාය සංවත්තති. ත්‍රිවිද්‍යා අෂ්ඨ විද්‍යා සහ සතර මඟ සතර ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවති. කතමෝ ඒක ධම්මෝ කායගත සති. ඒ කවර එක ධර්මයක්ද? කායගත සතියයි. මෙයින් ප්‍රකාශ වුනේ මහත්ම සංවේගයේ පිණිස, මහත්ම අර්ථයේ පිණිස, මහත්ම යෝගක්ෂේමයේ පිණිස, මහත්ම සති සම්පජඤ්ඤයේ පිණිස
ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස මෙලව හිතසුව පිණිස විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වෙනවා එකම ධර්මයක් ඒ කවර එක ධර්මයක්ද කායගත සතියයි මේ දේශනින් පැහැදිලි වෙනවා කායගත සතියේ තියෙන උසස් බව තවත් මේ වාගේ සූත්‍ර දේශනා මුලින් සඳහන් කළා වාගේ රාශියක් තියෙනවා අමතන්තේ භික්ඛවේ න පරිභුඤ්ජන්තියේ කායගත සතින් න පරිභුඤ්ජන්ති යමෙක් කායගත සතියේ පරිභෝග නොකරනවා නම් ඒ අය අමෘතයේ පරිභෝග කරන්නේ නැත අමතන්තේ භික්ඛවේ පරිභුඤ්ජන්තියේ කායගත සතින් පරිභුඤ්ජන්ති මහණෙනි යම් කෙනෙක් කායගත සතියේ පරිභෝග කරනවා නම් අමෘතයේ වළඳන්නේ වෙනවා අමතන්තේ සම්භික්ඛවේ අපරිබුත්තං යේ සංඛාගත සති අපරිබුත්ත යම් කෙනෙක් කායගත සතිය වැළඳුවේ නැත්නම් එයත් අමෘතයේ වැළඳුවේ නැහැ අමතන්තේ සම්භික්ඛවේ පරිබුත්තං යේ සංඛාගත සති පරිබුත්ත යම් කෙනෙකුට කායගත සතිය වළඳන්ට ලැබුණේ නම් ඒ අය අමෘතයේ වැළඳුව අය වෙනවා අමතන්තේ සම්භික්ඛවේ විරද්ධං යේ සංඛාගත සති විරද්ධා යමෙකුට කායගත සතිය වැරදුනේ නම් අමෘතයේ වැළඳුණා වැරදුණා අමතන්තේ සම්භික්ඛවේ ආරද්ධං යේ සංඛාගත සති ආරද්ධා යමෙකුට කායගත සතිය හොඳින් වඩන්ට ලැබුණේ නම් එයතෝ අමෘතයේ වැළඳූ අය වෙනවා කියන එක මේ දේශනා පාඨ වලින් පැහැදිලි වෙනවා කායගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරයක් මහා සතිපට්ඨාන සූත්‍රයේ විසුද්ධි මාර්ගයේ අභිධර්මයේ ප්‍රතිසම්බිදා මග්ග පාළියේ ප්‍රතිසම් එවාගේ අභිධර්මයේ විභංග පාළියේ ප්‍රතිසම්බිදා මග්ග පාළියේ සඳහන්ව තියෙනවා තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා එයින් මේ කායගත සතිය භාවනා කර්මස්ථාන 18කට නංවලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රයේ 4ක් තියෙනවා ඒ සමග 18ක් වෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති වශයෙන් ගණන භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතිය ඉරියාපත මනසිකාරය චතු සම්පජඤ්ඤය පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරයේ සහ නවසීවතිකය සියල 14යි කායගත සතියේ තියෙන සතර වැදාරුන් කායගත සතියේ නම් වර්ණ කසින වශයෙන් කායගත සතිය වැඩිමයි නිල කසිනය පීත කසිනය ලෝහිත කසිනය ඕදාත කසිනය මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය හා තවත් එවැනි තැන්වල පටික්කුල මනසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපේ දේශනාවේ අද ඉදිරිපත් කරනු ලබන්නේ පටික්කුල මනසිකාරය ගැනයි. ඒ හැර මහා රාහුලවාද සූත්‍රය, මහා හත්තිපදෝපම සූත්‍රය, ධාතු විභංග සූත්‍ර ආදීෙහි මේ කායගත සතිය ධාතු මනසිකාර වශයෙන් දක්වලා තියෙනවා. එවගේ මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රයේ පමණ වර්ණ කසින වශයෙන් ධ්‍යාන සමාපatti අස්ස සමාපatti උපදවා ගැනීම පිළිබඳව දේශනාව සඳහන් වෙනවා. එයින්වත් මේ දක්ඛින් සාකාර කායගත සතිය බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක පවත්නේ නැහැ. අන්නේ තීර්ථකයන්ට මේක විශේෂ වන්නේ නැහැ, අරමුණු වන්නේ නැහැ. බුද්ධ ශාසනයේ පමණයි කාගත සතිහෙවත් මේ පටික්කුල මනසිකාර වශයෙන් ගැනෙන කාගත සතිය වඩනු ලැබෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් දිනෙක මගඵල නිවන් ලැබුවා නම් වැඩිම දිනෙක ලැබුවේ මේ ධක්ඛින් සාකාර පටික්කුල මනසිකාර කාගත සති භාවනාවේ එනිසා දැන් අද ඒ පටික්කුල මනසිකාර සම්බන්ධ කාගත සතිය ගැනයි අපේ මේ දේශනාව නිසා මේ කායගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් ඵලමින් අපි ප්‍රකාශ කළා. කායගත සතිය වඩන්නෝ සැපෙන් නිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නෝ වෙනවා.
එවගේම දෙවියන්ට ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා අවියාවුද වසවිස ගිනි ශරීර ගත නොවී යනවා මුහුණේ වර්ණයේ පැහැපත් වෙනවා මුහුණ පමණක් නෙවෙයි සකල ශරීරයේම වර්ණ සම්පන්න වෙනවා එවගේම සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා සෙනිකව සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා මරණාසන්න මොහොතේ මනස සිහිනුවණින් ඉඳ ලැබෙනවා මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් නොකලේ නම් සුගතිගාමී වෙනවා මතු භවයන්ෙහිදී පවා හියානි සංසවින්දනේ කරන්නන් බාටපත් වෙනවා නිසා මේ කායගත සති භාවනාව වැළඳීමෙහිවත් පරිභෝග කිරීම අමෘතයේ වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා නිසා මහත්ම සංවේගයේ මහත්ම ආර්ථය මහත්ම යෝගාක්ෂේමය සති සම්ප්‍රජඤ්ඤය ඥාන දර්ශනය මෙලව සැප සු මේ හිතතුව එවාගෙම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදී වූ අනේකානිසංස ගෙන දෙන බැවින් සෑම බෞද්ධයෙක්ම මේ භාවනා ක්‍රමයක් හදාරා සබා ගත යුතුමයි මේ භාවනාවෙන් සමත වාසයෙන් වැඩිමෙන් පටික්කුල මාසයෙන් වැඩිමෙන් ප්‍රථම ධ්‍යානයේ පමණක් ලැබෙනවා හේතුව පටික්කුල භාවනා අරමුණෙහි විතක්ක විචාර දෙක නොමැතිව ධ්‍යාන ලැබෙන්නේ නැහැ ප්‍රථම ධ්‍යානයෙන් එහාට විතර්ක විචාරයන් ප්‍රහාණය වෙන බැවින් දෙවෙනි තුන්වෙනි ආදී ධ්‍යාන ලබන්නට පටික්කුල මානසිකාරයෙන් හැකි වෙන්නේ නැහැ මේ ද්වක්ඛින්සාකාර කායගත සතිය දසාසුභයක් කියන මේ සමත භාවනා 11න් ලැබෙන්නේ ප්‍රථම ධානයේ පමණයි. දිනක් මලියදේව මහරහතන් වහන්සේ වැඩින්න අවස්ථාවකදී මල්ලක කියන රහතන් වහන්සේ නමක් සමීපයට වෙ සාකච්ඡා කළා. කියා හිටියා ආයුෂ්මත් මලියදේව විස්තරයන් වහන්සේ මේ කාරණේ සිහි කරගන්න මල්ල කිෂ්ණරයන් වහන්සේ කැමතිනම් උදේට එක ධ්‍යානයක් සවසට එක ධ්‍යානයක් බැගින් ද්වක්ඛින්සාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා 32 අවසන් වෙන්න. සමහර විට එක දාසක් එක ධ්‍යානයකින් එක දාසක් අනිත් ධ්‍යානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමීන් වහන්සේ තමන් ගැනමයි. මල්ලක ස්වාමීන් වහන්සේ මේ දක්ඛින්සාකාරයේ කොටස් 32න් ප්‍රථම ඥාන 32ක්ම ලබාන සිටි රහතන් වහන්සේ නමක්. ඉතින් පේනවා කේසා ලෝමා ආදී එක එක කොටාසයකින් එක එක ප්‍රථම ඥානයක් බැගින් ලබන්න පුළුවන් බව. එනිසා මේක සලක බැලුවොත් භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ දක්ඛින්සාකාර කායගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. මේ ද්වක්ඛින්සාකාර භාවනාව ගැන පිටකත්‍රයේම සවිස්තරව තියෙනවා. විනය පිටකෙත් තියෙනවා, සූත්‍රාන්ත පිටකෙත් විශේෂයෙන් තියෙනවා, අභිධර්ම පිටකෙත් තියෙනවා. එනිසා මේ ද්වක්ඛින්සාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දැක්වෙන භාවනාවක් බැවින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්න කැමති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආදී පෞරාණික අර්ථකථාවල දක්වන උපදෙස් පෙළක්. දක්ඛින්සාකාර කර්මස්ථානයේ වඩන්නේ උද්ග්‍රහණ කෞසල්‍ය 7කුත්, මනසිකාර කෞසල්‍ය 10කුත් ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ග්‍රහණ කෞසල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර 7ක් තියෙනවා. ඒ අත්ථාකාරයෙන් මේක දැන් ඉගෙනගෙන තියෙන්න ඕනේ. මානසිකාර කෞසල්‍ය කියන්නේ සිතින් ආවර්ජනා කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජනා කරන ආකාර 10ක් තියෙනවා. ඒ සම්බන්ධ උපදෙස් 10ක් තියෙනවා. එතකොට මෙහි සඳහන් වෙනවා ඒ සප්තවිධ උද්ග්‍රහණ කෞසල්‍ය හේවත් දැන් ඉගෙන ගැනීමේ ක්‍රම 7. වචසා, මනසා, වන්නතෝ, සංඛානතෝ විසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ කියන ආකාර 7න් වචනෙන් මේ ප්‍රගුණ කර ගන්න අවස්ථාවදී මේ 7 ආකාරي ගණගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනෙන් මේක කියවෙන හැටි දැනගන්නට ඕනේ.
මනසා කියන්නේ සිතින් ආවර්ජනා කරන ආකාරය දැනගන්නට ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදී කොට්ටාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්නට ඕනේ. සන්තානතෝ ඒ එක එක කොට්ටාසයක හැඩහුරුකම දැනගෙන තියෙන්නට ඕනේ. දිසතෝ ශරීරයේ නාභියෙන් උඩ දිශාව, නාභියෙන් යට දිශාව කියන කොයක් දිශාවකද මේ කොට්ටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්නට ඕනේ. ඕකාසතෝ ඒ කොට්ටාස ශරීරයේ පිහිටි තැන් දැනගෙන තියෙන්නට ඕනේ. පරිච්ඡේදතෝ ඒ කොට්ටාසයන්ගේ සීමාව ඉම දැනගෙන තියෙන්නට ඕනේ. මේ සත් ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්න. භාවනා කිරීමේදී ආවර්ජනා කිරීමේ ලැබෙන උපදෙස් 10 දෙවනු අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුබ්බතෝ, නාතිසීගතෝ, නාතිසනිකතෝ, විච්ඡේප ප්‍රතිබාහනතෝ, පන්නත්ති සමතික්කමතෝ, අනුකුබ්බ මුංචනතෝ, අප්පනාතෝ, තයෝච සුත්තන්තා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරයේ දැනගෙන ඕන මනසකාරයෙහිවත් මේක සිතින් භාවනා කරන්නට. දැන් අපි සලකා බලමු උද්ග්‍රහණ කෞසල්‍ය හත ගැන කෙටියෙන්. වචසා කියන වචනින් සජ්ජහනා කිරීම. ත්‍රිපිටක ධාරී කෙනෙක් වුණත් මේ භාවනා මුලින් පටන් ගන්න ඕන වචනින් සජ්ජහනා කිරීමෙන්. දිනක් මලියදේ මහරහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා කමතහන් වඩන්න ස්වාමීන් වහන්සේලා දෙනම. ඒ දෙනමට තුන් පිටකෙන් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමින් ධර්මයේ ජීවන කාලෙනේ පොත්පත්වල නැහනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් පිටක දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙනම ඇවිල්ලා කර්මස්ථාන ඉල්ලුවා. ඉතින් උන්වහන්සේලාට මොන තරම් හොඳින් මේ වචන ප්‍රගුණ ඇද්ද? නමුත් එම මලියදේ මහරහතන් වහන්සේ උපදෙස් දුන්නා ආස්මතුන් වහන්සේලා මේ කර්මස්ථානයේ මාස 4ක් වචනේ සජ්ජහනා කරන්න කිව්වා. එයින් පැහැදිලි වෙනවා මේක හැම කෙනෙක් පළමුවෙන් සජ්ජහනා වශයෙන් ප්‍රගුණ කරන්නට ඕනේ. හැබැයි මේ ස්වාමින් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස 4ක් වචනේ සජ්ජහනා කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වාගේ සෑම කෙනෙක්ම වචනේ සජ්ජහනා කරන්න ඕනේ මුලින්. කොහොමද ඒ කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථවත්යෙන් නෙමෙයි වචන වශයෙන් පමණක්. ඒ 32 මුල සිට අගට, අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම තියෙනවා. විශේෂයෙන් මාස 6ක් යනවා ඒ සජ්ජහයන ශීර්ෂය නිමෙන්න. ඒක සැලස්ම මෙහිමයි. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් ආහාරෝ අට්ඨි අට්ඨි මින්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහෙකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තුලුංගං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. මේම මුල සිට අගට දින 5ක්ම උදේට දසවාරයක්, දවල්ට දසවාරයක්, සවස්ට දසවාරයක් කියලා දවසට 30 වාරයක් කියවන්නට ඕනේ. හැබැයි 30 වාරේ කිව්වේ අඩුම ප්‍රමාණයයි. සමාත කාලේ තියෙනවා නම්, සමාත පුළුවන්කම තියෙනවා නම් ඒ දසවාරය නෙමෙයි. එකවරට 100ක් වරක් කියමත් වරදක් නැහැ, ඒක වැදගත් වෙනවා. කියන්න ප්‍රගුණ භාවය වැඩෙනවා. මේක අඩුම ගණනේ. දැන් දවස් 3 විතරක් ආහාර ගන්න කෙනෙක් එක ආහාර වේලක් නොගතට පාඩුවක් නැහැ. නමුත් මේ භාවනාව දවසේ 3 විටක් 3 වරක් කොඩුවාම කරන්නට ඕනේ. අඩුම ගානේ එක වේලට 10 වාරයක්. උදේට 10යි, දවල්ට 10යි, රාත්‍රියට 10යි. එතකොට මෙහෙම අනුලෝම වාසයෙන් 32 දවස් 5ක්ම වචනින් කියවනවා. ගොඩාක් ශබ්ද නගන්නේ. තමන්ට ඇහෙන්න පමණයි. තමන්ද තමන් කියන වචන ඇහෙන්න පමණයි. මේක කියවන්නේ ඊළඟට පටිලෝම වාසයෙන් උත් මුත්තං ලසිකා සිංහානිකා කේලෝ වස අසු මේ දෝසේ දෝ ලෝහිතං පුබ්බෝ සිම්හම් පිත්තං මත්තුලුංගං කරීසං උදරියං අංකගුණං අන්තං පප්පාසං පිහකං කිලෝමකං යකනං හදයන්
වක්ඛං අට්ඨිමින්ජා අට්ඨි නහාරු මංසං සචෝ දන්තා නඛාලෝ මාකේසා. මෙම අගසිත මුලට එකට කියන්නේ පටිලෝම පටිලෝම වශයෙන් දවස් පහක්ම අර විදිහට වචනින් කියවන්නට ඕනේ. උදේ වරුවට දසවාරයයි, දවල් වරුවට දසවාරයයි, සන්ධ්‍යාවට දසවාරයයි. එතකොට මෙහෙම දවස් පහක් පටිලෝම නැවත අනුලෝම වශයෙන් මේ පටිලෝම වශයෙන් දෙකම දවස් පහක් බැගින් සජ්ජායනා කරන අවචරින්. දැන් අපිට 32 අනුලෝම පටිලෝම වශයෙන් කියවන්න ඔක්කොටම කාලය යනවා දවස් 15ක්. අද මාසයක් යනවා. ඊළඟට බෙදා ගන්නවා කොටස් 6කට මේක. සච පංචකය, වක්ක පංචකය, පප්පාස පංචකය, මත්තුලුංග පංචකය, මේද චක්කය, මුත්ත චක්කය කියලා. මෙහිම කියන මේ කොටස් 6 බෙදා ගන්නවා. බෙදාගෙන පළමුවෙන් සච පංචකය ගන්නවා. දැන් අර 32ම 15ක් වචනින් කියවලා ඊට පස්සේ ගන්නේ මුල්ම පංචකයයි. සච පංචකය. ඉතින් කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ. මෙහෙම දවස් පහක්ම ඒ වචන පහ පමණක් භාවිත කරනවා එක වාරයට අඩුම ගන්න 10 වාර බැගින්. දවසට 30 වාරයක්. ඊළාට තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා. අගසිත මුලට ඒ පහ දවස් පහක් සජ්ජායනා කරනවා. නැවත කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා. මෙම දවස් 5යි. දැන් සත්‍ය පංචකයටම දවස් 5ක් ගත 15ක් ගත වෙනවා. ඔය වගේම ඒ 15ව ඉක්මවලා ඊළඟ දානවා වක්ක පංචකය. ඊළඟ දවස් 5ක්ම මන්සන්නහාරු අට්ටි අට්ටිමින්ජා වක්කං කියලා දවස් 5යි. වක්කං අට්ටිමින්ජා අට්ටි නහාරු මන්සං කියලා දවස් 5යි. මන්සන් නහාරු අට්ටි අට්ටිමින්ජා වක්කං වක්කං අට්ටිමින්ජා අට්ටි නහාරු මන්සං කියා අනුලෝම ප්‍රතිලෝම දෙකම 15යි. එතනත් 15ක් ගත වෙනවා. දැන් මාසයකමාරක් ගත වෙනවා ওই ටිකටම. ඊළඟට කේසාපටන් වක්කන් දක්වා කොටත් 10ම අනුලෝම 15යි, ප්‍රතිලෝම 15යි, අනුලෝම ප්‍රතිලෝම 15යි. එතනත් 15ක් යනවා. මාස දෙකක් කිරිනවා. ඊළඟට පප්පාස පංචකය හදයන් යකනම් කිලෝමකම් පිහකම් පප්පාසං කියා අනුලෝම දවස් 5යි. පප්පාසං පිහකම් කිලෝමකම් යකනම් හදයන් කියා පරිලෝම දවස් 5යි. අනුලෝම පරිලෝම දවස් 5යි. එතනත් අද මාසයක් ගත වෙනවා. දැන් මාස දෙකමාරයි. ඊළඟට කේසාපටන් පප්පාසං දක්වා කොටස් 3ම අනුලෝම දවස් 5යි. කොටස් 3ම පටිලෝම දවස් 5යි. කොටස් 3ම අනුලෝම පටිලෝම දවස් 5යි. දවස් 15ක් යනවා ඒකට. දැන් සියල්ල මාස 3ක් යන ඔය කොටස් 3 ප්‍රගුණ වෙන්නේ. ඊළඟට ගන්නේ මත්තුලුංග පංචකය. ඒකේ අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තුලුංගං අනුලෝම දවස් 5යි. මත්තුලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පටිලෝම දවස් 5යි. නවත අනුලෝම පටිලෝම 15යි. ඒකට 15යි. දැන් මාස 3මාරයි. නැවත මුල කේසාපටන් මත්තුලුංගන් දක්වා කොටස් 4 මික්කාසු කරලා අනුලෝම දවස් 5යි, පටිලෝම දවස් 5යි, අනුලෝම පටිලෝම දවස් 5යි. දැන් මාස 4ක් යන ওই කොටසට. ඊළඟට ගන්නේ මේද චක්කය. ඒ කියන්නේ පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මීදෝ. එම අනුලෝම දවස් 5යි. මේ දෝ සේදෝ ලෝහිතම් පුබ්බෝ සෙම්හම් පිත්තං පටිලෝම දවස් 5යි. නැවත අනුලෝම පටිලෝම දවස් 5යි. දවස් 15යි. දැන් මාස 4මාරයි. ඊළඟට ගන්නේ හේසාපටන් මේ දෝ දක්වා දවස් 5ක් අනුලෝම කරනවා. දවස් 5ක් පටිලෝම කරනවා. දවස් 5ක් අනුලෝම පටිලෝම කරනවා. දැන් ඒකට මාස 5ක් සම්පූර්ණයි. ඊළඟට ගන්න මුත්ත චක්කම් අන්තිම කොටස. ඒ කියන්නේ අස්සූ වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. දවස් 5ක් අනුලෝම. මුත්තං ලසිකා සිංහානිකා කේලෝ වසා අස්සූ. පටිලෝම දවස් 5යි. නැවත අනුලෝම පටිලෝම දවස් 5යි. එතන අද මාසයයිනේ. නැවත අතර මුලින්ම වගේ කේසාපටන් මුත්තන් දක්වා දවස් 5යි. මුත්තන් සිට කේසා දක්වා පටිලෝම දවස් 5යි. අනුලෝම පටිලෝම දවස් 5යි.
දැන් මාස 6ක් කිරෙනවනේ ඔය වෙනකොට දැන් මේ 6 මාසයක් තිස්සේ වචනින් සජ්ජහනා කරනවා හැබැයි මේ සජ්ජහනා කිරීමේදී ඊළඟ කොටස් ගැන හැඟීමක් ඇති වෙනවමයි ඒ කියන්නේ දැන් වන්නතෝ සන්තානතෝ දිසතෝ ඕකාසතෝ පරිච්ඡේදතු ඒ කොටස් කල්යත් ඉගෙන ගන්නවානේ ගුරුවරයා ළඟ ගුරු උපදේශයත් ඉගෙන ගන්නට ඕනේ එතකොට කේසාවේ වර්ණය කේසාවේ සටහන කේසයන්ගේ පිහිටි දිශාව කේසයන් පිහිටි ස්ථානේ කේසයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා එතකොට මේ වැටහීම නිසා එතෙන්දී සිතේ සමාධියක් ඇති වෙනවා එතෙන්දී සමාත කොටස් වැටහීම වර්ණ සංතාන දිශා උකාශ වශයෙන් වැටහෙනකොට ඒකට කියන උග්ගහ නිමිත්ත කියලා ඒ වැටහීම උග්ගහ නිමිත්ත ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා පේන්නේ ප්‍රතිකූල වශයෙන් වැටෙන්න පේන්න පටන් ගන්නවා ප්‍රතිකූල වශයෙන් වැටීමට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා ඒ ප්‍රතිභාග නිමිත්ත ප්‍රතිකූල අරමුණේ ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත සමාධිමත් වෙනවා දැන් අපි සලකා බලමු මනසා දැන් වචසා සජ්ජහනා නෙමේ කිව්වේ ඊළඟට මනසා සජ්ජහනාටත් මේ වගේ මාස 6ක් නියමිතයි ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනෙන් සජ්ජහ ප්‍රගුණත්වයක් ලැබෙනවා ඒකයි මේ වචනින් සජ්ජහනා කිරීමේ ප්‍රයෝජනය අනික් කාරණේ තව වැඩගත්ම කාරණේ මේකයි මේ පටිකූල මානසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහනේ හිත රැඳෙන්නේ නැහැ හේතුව පිළිකුල් අරමුණ බලබලා ඉන්න කවුරුත් කැමති නැහනේ ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලින් බලන්න මෙනෙහි කරන යනකොට යම්කිසි එකක් සමාත තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32මට අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞසල්‍යයේදී ඒ සම්බන්ධ පැහැදිලි කරුණු ඉදිරිපත් වෙනවා. එතකොට මනසා කියන මේ සිතින් ආවර්ජනා කිරීමේදී අර වත්මින් සජ්ජහානා කියේ මහෝපකාරී වෙනවා. ඉතින් මනසා සජ්ජහානාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞසල්‍ය නැත්නම් මානසිකාර කෞසල්‍ය අවශ්‍ය වෙන්නේ මොනවද අනුපුබ්බතෝ දැන් මේ 32 අනුලෝම ප්‍රතිලෝම අපි කිව්වනේ ඒවා තනින් තනින් අතහරින්න නැතුව අනුපිළිවෙලින්ම අනුලෝම ප්‍රතිලෝම කියවන්නට ඕනේ මේ අනුලෝම ප්‍රතිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්නේ නැතුව වරද්දවන්නේ නැතුව කීම තමයි අනුපුබ්බතෝ කියලා සඳහන් වෙන්නේ ඒක මෙනෙහි කිරීමේදී විශේෂයි අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ. නාති සීගතෝ ඉතා ඉක්මන් නොවි සිතින් ආවර්ජනා කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් මේ වැටෙන්නේ නැතුව යනවා. ඉක්මන් වෙන්නේ නැතුව කිවන්නට ඕනේ. නාති සනිපතෝ බොහෝ ප්‍රමා නොවි යුතුයි. බොහෝ සෙයින් පානම් ප්‍රමා වෙනවා නම් හිත විසිරි යනවා. වෙන වෙන අරමුණෝසේ හිත යනවා. ඒක නිසා ඉක්මන් ද නොවි ප්‍රමාද නොවි සාන්තව පේලියෙන් පේලියට අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ සිතින්. ඊළඟට වික්කීප ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ සමාගයේ සිත නොයෙක් දේවල් වෙත විසිරියන්න පුළුවන්. ඒවෙන් වළක්වා ගන්නට ඕනේ. ඒ සඳහා සිහිය පිහිටුවා ගන්නට ඕනේ. සිහිය පිහිටුවා ගන්නට ඕනේ කියන්නේ එකම කාරණේ වුණත් වැඩි වේලාවක් කියවන්න හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකට හිතට අතරක් නැහැ. අපි එකම දැන් කේසා ලෝමා නඛා දන්තාම නැවතෙන්නේ කියනවානේ කියනකොට සමාත හිතෙන්න පුළුවන් මේක අතරින් අතර හිත දුවන්න පුළුවන් බැවින් කේසා කියනකොට කේසා එක වැඩි වේලාවක් හිතින් කියනවා ඊළඟ ලෝමා වැඩි වේලාවක් කියනවා එතකොට හිතට එහා මෙහා දුවන්න වෙලාවක් නැහැ ඒ වෙලාවක් නැති නිසා විච්ඡේප ප්‍රතිබාහණය කියන්නේ හිත විසිරීම වලකිනු. එවාගෙම පන්නත්ති සමතික්‍රමනතෝ අනුපුබ්බතෝ මේ අනුපුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිට අග සිට මුලට පංචක වාදී වශයෙන් කියාගෙන යනකොට හිතින් යමක් වැටෙන්නේ නැතු වැඩි යමක් වැටෙනවා. වැටෙන්නේ නැති එක අත්හරින්නට ඕනේ. වැටහෙන එක ගන්නට ඕනේ. ඒ නිසා වැටහෙන එක ගැනීම තමයි අනුකුබ්බ මුංචනතෝ කිව්වේ. සමාත අනුපෙළ වලින් මෙනෙහි කරන යාමේදී වැටහෙන්නේ නැති එක අත්හැරලා වැටහෙන එක ගන්නවා.
ඊළඟට පන්නත්ති සමතික්කමනතෝ දැන් මේ වැටෙන එකේ වැටෙන කොටසේ පාටක් පේනවා හැදරුවක් පේ හැදහුරුකමක් පේනවා පිහිටි දිශාවක් පේනවා පිහිටි තැනක් පේනවා ඒක ඉමත් පේනවා නම් එතකොට අන්න උග්ඝහ නිමිත්ත එතන පහළ වෙලානේ එතන ඉගෙනීම හරි එතන අධ්‍යයනය හරි දැනීම හරි ඊළඟට තියෙන්නේ කුමක්ද එතෙන්දි යනවා පටික්කුල සංඥාව ඒකකක් පාසා පාටින් පිළිකුලයි සතහනින් පිළිකුලයි ගන්ධයෙන් පිළිකුලයි ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුලයි පිහිටයන් වශයෙන් පිළිකුලයි ඒ පිළිකුල වැටෙනකොටම හිත සමාධි වෙනවා අන්න ඒකට කියනවා පන්නත්ති සමතික්කම නැතෝ දැන් කේසා ලෝමා හැම කී කියති නම් කිව්වනේ ඒ නම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ නම අවශ්‍ය වෙන්නේ මේක වර්ණයෙන් පිළිකුලයි සතහනෙන් පිළිකුලයි කියන දවස වෙන්නේ. ඒව පේනවා. හිතට අරමුණු වෙනවා. පාට පේනවා. ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි 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 කියලා හිතේ වැටහීම ඇති වෙනවා. ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටහීම ඇති වෙනවා. ඒ වගේම හැඩහුරුකම නිසා, ඒ වගේම පිහිටි තැන නිසා, ඒ වගේම ආශ්‍රිත වෙනත් කුණුපයන් නිසා පිළිකුල බව වැටහෙනවා. ඒ වැටහීම නිසා වෙන කිසිම වචනයක් නෙමෙයි ඒක ඒක කොටසල නම නෙමෙයි ඒක කියන්නේ පටික්කුල වචනයයි. පාලියෙන් නම් පටික්කුල 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 කියනවා. සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. ඒ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත උඩ උපචාර සමාධිය ඇති වුණා. ඒ ප්‍රතිභාග නිමිත්ත පේළියට මෙනෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධ්‍යාන අර්පණාව ලැබෙනවා. විතරක විචාර ප්‍රේත සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වෙනවා. ඒ ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වීමේ ශනිකයි. නැවත නැවතත් ඒ ප්‍රතිකෝලෙ මෙනෙහි කරනකොට නැවත නැවත ප්‍රථම ධ්‍යානයේ සිටී අර්පණා සමාධි බවට පත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානය වසී භාවයට පමුණවා ගන්න ඕනේ. ඒ දැන් කේසාර මුනේ නම් මේ ප්‍රථම ධ්‍යාන ලැබුණේ ඒ කේසාර මුනේ ලැබුණු ප්‍රථම ධ්‍යානය ආවර්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන පච්චවේකන කියන අංග පහෙන් වසී භාවයට පමුණවන්නට ඕනේ. ආවර්ජන කියන්නේ දැන් කේසා කියන අරමුණේ නම් මේ වැටුනේ පටික්කෝලය. මේ පටික්කෝලයේ අරමුණ වේවා පටික්කෝලයේ මේ හිතේට අරමුණ වේවා එළඹ සිටීවා කියලා පටික්කෝල මනසිකාරයේ එළඹ සිටීවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට මේ පටික්කුල අරමුණේ ප්‍රථම ධානය අර්පණාගත වේවා කියලා සමාවදිනවා. එතකොට මේ දෙක මුලින් පුරුදු කරගන්නවා. මේ පටික්කුල අරමුණේ ප්‍රතිභාග නිමිති එළඹ සිටීවා කියන එක ආවර්ජනාවයි. ප්‍රථම ධානයේ සමාධිගත වේවා කියන එක සමාපජ්ජනේත මුලපිරීමයි. ඊට පස්සේ හිත සමාධිගත වෙනවා. ඉතින් සමාධිගත වුණා වෙලාව නීම කෙරුවේ නැහැ තව. ඉතින් විනාඩි 2ක් විනාඩි 5ක් විනාඩි 10ක් තියෙන්න පුළුවන්. එම තිබිලා ඊට පස්සේ තුන් ආකාරයෙම වශී කරගන්නවා. ඉස්සලා වර්ජන කරනවා පටික්කෝල අරමුණේ ප්‍රතිභාග නිමිත් එළඹ සිටීවා ප්‍රථම ධානයේ අර්පණාවකෙන් සමාධිගත වේවා විනාඩි 2ක් පවතිවා. නැත්නම් විනාඩි 5ක් පවතිවා කියලා වේලාව නියම කරගන්න තෝනේ. ඒ වේලාව නියම කර ගැනීම ලකින අදිත්‍යානා කියලා. දැන් එතකොට ආවර්ජන සමාපජ්ජන අදිත්‍යාන තුන පුරුදු කරගන්නවා. ඊට පස්සේ හතර වෙනි වසීතාප පුරුදු කර ගන්නවා. ඒ කියන්නේ පටික්කෝලාර මොනේ ප්‍රතිභාග නිමෙත් එළඹ සිටීවා ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වේවා මෙතෙක් වේලා පවතිවා මෙතෙක් වේලාවේදී නැගිටීමට හැකි වේවා. ඒකට කියන නැගිටීමේ අවශ්‍යතාව තමයි උත්තානා කියන වසීතාව. එතකොට කෙටි කෙටි වේලාවකින් නැගිටින්න පුරුදු වීමයි එතන බලාපොරොත්තු වෙන්නේ. එතකොට ආවර්ජන සමාපජ්ජන අදිත්‍යාන ගුට්ටාන කියන හතරම ප්‍රගුණ වුණාට පස්සේ පච්චවේක්ඛනා කියන වසීතාව පුරුදු කරගන්නවා. මුලින්ම පච්චවේක්ඛනාව කරන්නේ නැහැ. පච්චවේක්ඛනා කියන්නේ ධ්‍යානසිතේ ධ්‍යානාංග පහ ආවර්ජන කිරීමයි. දැන් මෙතෙක් වේලා පැවති මේ ප්‍රථම ධ්‍යාන අරමුණෙහි පටික්කුල අරමුණෙහි විතාරකය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව පැවතුන හැටි තමන්ගේ හද සන්තාණයට යොමු වී මෙනෙහි කරන්නට ඕනේ. ඒ කියන්නේ අරමුණට නැංවීමේ විතර්කය, අරමුණෙහි ඇසිරීමේ විචාරය, අරමුණේ සිත පිනවීමේ ප්‍රීතිය, අරමුණේ සිත සපවත් කිරීමේ සුඛය,
අරමුණේ සිට පිටන යා දෙන ඒකාග්‍රතාව මේ පහ වෙන වෙනම ප්‍රතිවික්ෂා කරන්නට ඕන එතකොට ඊළඟට සම්පින්දණය කොට පහම ප්‍රතිවික්ෂා කරන්න මේ විචාරකේ මේ විචාරේ ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාව කියලා වෙන වෙනම ඉස්සලා බලලා ඒකා එකද සම්පින්දණය කොල්ල බලන්නට ඕන දැන් මෙහෙම ඒ ප්‍රථම අධ්‍යානේ ලැබුවානේ ප්‍රථම අධ්‍යානේ ලැබුවාට පස්සේ එක පාට ඊළඟ එකට හැරෙන්නේ මේ ආකාර පහෙන්ම හොඳ හැටි ප්‍රගුණ කරලා සියවර දහස් වර ඒ සමාධියට සමාදින්නට ඕනේ. ඒක සමාපත්තිය වාගේ පුරුදු කරන්නට ඕනේ. ඉතින් තමන් කැමතිනම් පැය, පැය දෙක, පැය හතර, පැය අටක් ඒ තරම් තවරුවක් දවල්ක් ඔය විදිහට හරි ඒ ධ්‍යානෙන් සිටින්ද පුරුදු වෙන්නට ඕනේ. එතකොට ඒ ධ්‍යානෙ හොඳව හැටි වසී භාවයටපත් වුනහම ඊළඟ කොටසේක අර ප්‍රථම ධ්‍යාන උපදවනවා. එතින් පස්සේ යෝග්‍යාර්ථයට ලේසි වෙනවා. දැන් කලින් අමතක කර දමාපු කොටාස වලදී පවා ප්‍රථම අධ්‍යාන ලබන්න දැන් පුළුවන්. ඒ මොකද නීවරණ යටපත් වෙලා. පංච නීවරණ යටපත් වෙලා. ඒ නීවරණ යටපත් වීම නිසා කොටාස 32කින් ඕනෑම තැනකින් දැන් අර්පණාව ප්‍රථම අධ්‍යාන අර්පණාව ලබන්න පුළුවන්. ඒකෝද දැන් අපි සලකා බලමු. අප්පනාතෝ කිවේ ප්‍රථම අධ්‍යානේ සමාපත්තියට ගැනීමයි සමනැදීමයි. ඊළඟට තයෝච සුත්තන්තා බුද්ධ දේශනා තුනක් මෙතෙන්දී මතක තබා ගන්න තියෙනවා. ඒකට කියන අදිචිත්ත සූත්‍රය, සීතී භාව සූත්‍රය, බොජ්ජංග කෝසල සූත්‍රය කියලා. හැබැයි තුනෙන් මේ කියවෙන්නේ බොහෝ සමාන තේරුම්. නමුත් සූත්‍ර තුනක් එතන තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ උපදෙස් ටික. අදිචිත්ත සූත්‍රයෙන් කියවෙන්නේ භාවනා කරන යෝගාවචරයා තමාගේ සිත පිළිබඳව තේරුම් ගන්න තියාගන්නට ඕනේ. තමාගේ සිතේ මේ සමාධියම නිතරම පැවැත්වුවා නම් ඒකෙන් හිත ලීන බවට පත් වෙනවා, තීන මිද්දේට ලං වෙනවා. නිවර්ණයකට සමීප වෙනවා, මන් දෝසාහි භාවය ඇති වෙනවා. නිසා හැම විටම සමාධියෙන් ඉන්න එපා කියනවා. සමාධි නිමිත්තම නිහි කරන්න එපා. ඒකේ තේරුම මේකයි. දැන් සමාධියක් ලබාගත් යෝගාවචරයා සමාධියෙන් නැගිටින එක විදර්ශනා කරන්නට ඕනේ. ඒක විදර්ශනා කිරීම නිසා ඒ සමාධිය ඇලෙන්නේ නැති වෙනවා. මේ සමාධිය කෙරෙහි නිකාන්තිය කියලා එකක් තියෙනවානේ. ධර්මයේ කෙරෙහි නිකාන්තිය, ධ්‍යාන නිකාන්තිය ඕක යටපත් කරන්නට ඕනේ. මේ සමාධිය වැඩිවේ මං කියලා කෙනෙක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි. සමාධිය වැඩිවේ නාම රූප දෙකක්. ඒ නාම රූප ශ්‍රණයක් ශ්‍රණයක් පාසා ඇතුව නැතුව ගියා ආදි වශයෙන් පොදු විනුත්. ඒ වගේම ධ්‍යාන සිටි ධ්‍යාන සිටියේ තිබුණ ධ්‍යානාංග පහ ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්ම 34 ඔක්කොම එකක් ගානේ හරවන්න ඕනේ ත්‍රිලක්ෂණියට විදර්ශනාට හරවන්න ඕනේ. එතකොට ඒ යෝගාවචරයා ධ්‍යාන නිමිත්තේම රැඳී බැඳී සිටින්නේ නැහැ. එතකොට ඒ යෝගාවචරය හැම විටම හැම දෙයක් හරි ඇලෙන්නේ නැති කෙනෙක් බවට මධ්‍යස්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා පළවෙනි උපදේශය. ඒකට කියනවා සමාධි නිමිත්ත හැම විටම වෙනින්නකොල යුතුයි. අනික පග්ඝහ නිමිත්ත. පග්ඝහ කියන්නේ හිතේ රුකුල් වීම. හිත දිරිමත් කිරීම. දැන් සමාධි හිත දිරිමත් කර කරමින් ඉන්නවා නම් හිත විසිරී යනවා. වීර්ය වැඩි වෙනවා. වීර්ය වැඩි වෙනකොට සමාධි බිඳෙනවා. නිසා වීර්ය සමභාවයෙන් තියා ගැනීම දෙවෙනි උපදේශයයි. අනික උපේක්ඛා නිමිත්ත. දැන් සමහර විට වීර්ය ලිහිල් වෙලා සමාත වීර්ය වැඩි වෙලා එතෙන් උපේක්ෂාව හිතියොත් එතෙන් දිත් පිරිනවා. නිසා මේ වීර්ය වැඩි වෙනකොට මේ වීර්ය වැඩි වුණා කියලා දැනගන්නට ඕනේ. වීර්ය අඩු වෙනකොට අඩු වුණ බව දැනගෙන එහිදී උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ පවත්වන්නට ඕනේ. මෙන්න මේ උපදෙස් තුන කියනවා අදිචිත්ත සූත්‍රය. ඊළඟට තියෙනවා සීතී භාව සූත්‍රය. අනුත්තර සීතී භාවය කියන්නේ ධ්‍යාන ලැබීමෙන් ලැබෙන සීතී භාවය, සිසිල් භාවය, මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සිසිල් භාවය. එතන ප්‍රධාන වශයෙන් කියවෙන නිවන. එතකොට අනුත්තර සීතී භාවය ලබන්නට නම් වරින් වර තමාගේ සිත ලීන වෙනකොට, කියන්නේ කම්මැලි වෙනකොට දිරිමත් කරන්නට ඕනේ. ඒකට කියනවා පග්ගහණේ කියලා. සමාධිත විසිරී යනකොට එතෙන්දී සමාගයේ සිත සාන්තභාවයට පමුණවන්නට ඕනේ. ඒකට කියනවා නිග්‍රහණය කියලා. සමාධි සමාත භාවනා කර්මස්ථානයේ රසවත් බවක් නැති වෙනකොට
මන්දෝත්සාහය වෙනවා. එතෙන්දි බුදු ගුණ සිහි කරමින් දහම් ගුණ සංඝ ගුණ සිහි කරමින් තමන්ගේ සිත උනන්දු කරගන්න ඕන එක තමයි සම්පහන්සනේ කියලා. ඒ වගේම වීරිය අඩුත් නැතුව වැඩිත් නැතුව යහපත් ධ්‍යාන අරමුණේ පවතිනකොට තමන්ගේ සිත අජුපෙක්කණී කියන මධ්‍යස්ථ භාවයෙන් බලාගෙන මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම ඊළඟට කියනවා පණීතාදි මුත්තිකෝ ලෞකික ආසා නොකොට මඟඵල නිවන් ගැනම සිත පිහිටුවා ගන්නට ඕනේ. ඡන්දය තියා ගන්නට ඕනේ. අනිකක නිබ්බානාදි රතෝ ලෞකික අපේක්ෂාවෙන් තොරව නිර්වාණීම සිත පිහිටුවා ගන්න අරමුණු කරන් ප්‍රාර්ථනා කර ගන්නට ඕනේ. මෙන්න මේ කාරණා හය සිතේ දරාගෙන භාවනා වඩන්නට ඕනේ. අනික තමයි බොජ්ජංග කෝසල්ල. ඒ කියන්නේ අපේ සිතේ තියෙනවානේ වැඩෙන ධර්ම බොජ්ජංග හතක්. දැන් මේ භාවනාවෙන් බොජ්ජංග හත වැඩෙනවා. එතෙන්දී යම් වෙලාවක හිතේ වීරිය වැඩි වුණොත් එහෙම එතෙන්දී ධම්ම විචේ විරිය පීති කියන තුන නෙවැඩි යුතුයි. ඒක වඩනකොට හිත මේ වීරිය වැඩි වෙනවා. එතෙන්දී වඩන්න තෝනේ පස්සද්දි සමාධි උපේක්ඛා. මේ තුන වැඩනකොට අන්න වැඩි වෙච්ච වීරිය සමභාවයට එනවා. ඒ වගේම යම් වෙලාවක හිත ලීන බවට, ඒ වගේම මන්දෝත්සාහි බවට, අලස බවට පත් වෙනවා නම්, එතෙන්දී පස්සද්දි සමාධි උපේක්ඛා නොවඩා ධම්මයේ විරිය පීති කුණ තුන වඩන්නට ඕනේ. ඉතින් මේ බොජ්ජංග භාවනා සම්බන්ධ වෙනම දේශනාවක් කරෙන්නට ඕනේ. මේ කියන්නේ මේ සූත්‍ර දේශනා කෙටි අදහසයි. දැන් මෙහෙම සිත විසිරියන්ට නොදී, උද්දච්චයට වැළ නොදී, ලීනමෙන් නොදී සමභාවයට පමුණවා ගැනීමයි මේ සූත්‍ර තුනම උපදෙස් දුන්නේ. ඊළඟට සඳහන් වෙනවා මෙන්න මේ දසවිධ මානසිකාර කෞසල්‍ය පුරුදු වෙච්ච යෝගාවචරයා අර ද්වත්ින්සාකාරය වචනෙන් 6 මාසයක්, සිතින් 6 මාසයක් මෙසේ අවුරුද්දක් ප්‍රගුණ කරගත්තාම අර වර්ණ సంతාන දිසා ඕකාස පරිච්ඡේද කියන කර්ම පාණි පහෙනොත් වර්ණ సంతාන ගන්ධ ආසේ ඕකාස කියන ප්‍රතිකූල පහෙනොත් තමන් ප්‍රගුණ කරගන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලය ගන්න නැහැ. මම බොහොම කෙටියෙන් ඒ ගැන හැඳින්වීමක් කරනවා. අපි ගන්නමු සච පංචකේ. දැන් සච පංචකේ අරගෙන එහිදී කේසාලෝමා නකාදන්තා සචෝ කියන එකක් පාසා අත්ථීමස්මින් කායේ කේසා දෙතිස් පුනපේකින් සැදුනා වූ මේ කයෙහි හිස සමමත පිහිටි දෙකෝටි 50 ලක්ෂයක් පමණ වූ හිසකේ නම් කුණප කොටසක් ඇත්තේය. අනේ කේසා අත්ථි කියන වචනේ කෙටි තේරුම මේ කයෙහි කේසයෝ වර්ණයෙන් අද්දාරිට කෙහෙවත් ගත් පෙනල ඇතමින් අතිසයෙන් කළු පාට ඇත්තාහ. සතහනින් කිතුල් කෙඳි වැනි සතහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටිතැන් වසයෙන් ඉදිරියෙන් නලල් තලය දෙපසින් දෙකන් සිලුව පිටුපසින් ගලවලුව යනමයින් පිරිසිදුනා වූ හිසවෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් හිස වෙලා සිටි සමමත වියට අගක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් වවුනුන්ගෙන්ද පිරිසිඳීම් ඇත්තාහ. මෙන්න වර්ණ වශයෙන්, සතහන් වශයෙන්, දිසා වශයෙන්, පීතිතන් වශයෙන්, ඉම වශයෙන් මෙනෙහි කරන හැටි. ඊළඟට ඒක හරවනවා පටික්කුලයේද කොහොමද? මේ කයෙහි කේසයෝ වර්ණයෙන්ද පිළිකුල්ය, සතහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන් නිසාද පිළිකුල්ය, පිහිටිතැන් වශයෙන්ද පිළිකුල්ය. ඉතින් මේ කිව්වේ කෙටියෙන්නේ මේ එක වචනේ කීප වාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේම ලෝමා අත්තේ ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සකල ශරීරයේ වෙලා සිටි සමමත පිහිටියා වූ නමානු දහසක් රෝම කූපයන් වූ රෝම නම් කුණප කොටසක් ඇත්තේය. ඒ කිව්වේ අත්ථීමස්මින් කාය ලෝම. ඒ තේරුම ළඟට මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු පිඟුවන් වර්ණ ඇත්තාහ. සතහනින් සැවැන්දෙන මුල්වැනි සතහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ යට දෙදිසාවෙහි පිහිටියාහ.
පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරය වෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි ලිහඳියෙක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුන්ගෙන්ද පිරිසිඳීම් ඇත්තාහ. මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා, තේරුම් කරගන්නවා. අත්ථි ඉමස්මින් කායේ නඛා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි විසිනියපොතු නම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි නියපොතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සටහන් වශයෙන් මාළු පිළි පොතු වැනි සටහන් ඇත්තාහ. දිසා වශයෙන් දෑතේ නියපොතු උඩ දෙසා විහිද දෙපායේ නියපොතු යට දිසා විහිද පිහිටියාහ. පරිච්ඡේදවත් පිහිටි තැන් වශයෙන් පරිච්ඡේද වශයෙන් යකින් ඇඟිලියාගමසින්ද උඩින් අහසින්ද පිරිසිඳීම් ඇත්තාහ. මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය සතහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. මෙම නියපොතු ගැන අත්ථි ඉමස්මින් කායේ දන්තා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි දෙහනුමත පිහිටි දෙතිසක් දන්ත නම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සතහනින් නානා සතහන් ඇත්තාහ. උඩුවැන්දෙහි ඉදිරිපිට ඇති දන්තයන් සතර දෙනමැටි පිටකෝ බාලු ලබු ඇත වැනි සතහන් ඇත්තාහ. ඉන් දෙපස එක එක දන්තයක් එක මුලක් එකාගක් ඇති දන්තයන් ඉද්ද මල් කැකුලක් වැනි සතහන් ඇත්තාහ. ඉන් දෙපස එක එක දන්තයක් කරත්ත අඩලියක් මෙන් අග දෙකක් මුල දෙකක් සහිතව ඇත්තාහ. ඉන් දෙපස දෙකක් දෙකක් බැගින් මුල් තුනක් හා අග තුනක් ඇති දන්තයන් ඇත්තාහ. ඉන් දෙපස මුල් හතරක් අග හතරක් සහිත දන්තයන් ඇත්තාහ. යකියන් දෙහෙද මේ අනුරූපමය. දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් දිහනුමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් හනු යටෙහි බැසගත් මුල් පැලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුවුන්ගෙන්ද පිරිසිඳීම් ඇත්තාහ. එසේ දන්තයන් මේ ශරීරයෙහි දන්තයෝ වර්ණයෙන් පිළිකුල්ලෙ සටහනින් පිළිකුල්ලෙ ගන්ධයෙන් පිළිකුල්ලෙ ආසිත කුණපයන්ගෙන් පිළිකුල්ලෙ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලෙ. මේ විදිහට එකක් එකක් පාසා හදාරන්න තියෙනවා. හැබැයි මේවා පාට කටපාඩම් කරගන්න එක මහා දුෂ්කරතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් කරගන්නවා නම් දවස් පහකට එකක් බැගින් පාඩම් කරගත්තත් පුළුවන්. දවස් පහකට එකක් ඒ වාගේ පාඩම් කරගන්න පුළුවන්. Tamanට ගැළපෙන වචන වලින් එක හදාරන්න පුළුවන්. ඕන කරන්නේ කොට්ටාස තේරුම් කර ගැනීම සඳහා වැටෙන වචන වලින් භාවිතා කිරීමයි. දැන් හිතුවොත් මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කාගත සති භාවනා වශයෙන් සමත හා විපස්සනාව ලැබීමයි. දැන් මේ එක එක කොට්ටාසයක තියෙන රූප කලාප විශේෂ වශයෙන් කේසාවෙහි මුල පිහිටි රූප 44ක් අග පිහිටි රූප 8ක් ආදි වශයෙන් කොට්ටාස 32ෙම තියෙන රූප සම්භාරයක්. එවාගේ මේ කොට්ටාස මෙනෙහි කරන සිත ඊළඟට නාම ධර්ම වශයෙන් ගන්න තියෙනවා. නාම රූප පරිච්ඡේදයට හැරෙනවා. ඊට පස්සේ විපස්සනාවට. සමාධියෙන් විපස්සනාවට හැරෙනවා. සමාධිය විපස්සනාවට පාදක වෙනවා. ඉතින් විපස්සනාවට හැරි මේ දෙතිස් කුණප කොට්ටාසේ සහිත සීලම රූපකයක් නාමකයක් මනමින් නාම රූප පරිග්‍රහ ඥාණයෙන් අවබෝධ කරගෙන නාම රූප පරිච්ඡේද ඥාණයෙන් අවබෝධ කරගෙන ඥාන ප්‍රත්‍ය පරිග්‍රහ ඥාන සම්මාසන ඥාන ආදී ඥාන පරම්පරාවෙන් තමාගේ සිත විපස්සනා ඥාන බවට දියුණු කරගෙන තමාගේ හේතු සම්පත් තිබුණා නම් එමඟින් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා. දැන් අපි මේ දේශනාව පිළිබඳ මෙතකින් සෑහීමටපත් වෙන අතරත මේ දේශනාවෙන් ලැබෙන ආනිසංස මාත්‍රයක් නැවත වරක් සිහි කරගන්නට ඕනේ. මුලින් සඳහන් කළා
මේ කාගතා සතිය කියන්නේ කාගතා සති භාවනා ක්‍රම 18ක් මං කියවන කෙටියෙන් එයින් එකක් මේ කියවුනේ. ඉදිරියටත් යම් යම් අවස්ථාවල මේ වාගේ භාවනා ක්‍රම ගැන දේශනා පැවතුනොත් ඉතා වැදගත් කියන එක මං ගෞරවයෙන් ආරාධනා කරන අතරත දැන් මේ දේශනාව තුලින් ලැබෙන ද්වත්ින් සාකාර ප්‍රතිකෝල මනසිකාරයේ යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් මුලින් සඳහන් කළා වගේ සැපසේ නිදෙනවා සැපසේ අවදි වෙනවා නපුරුසේන නොපෙනෙනවා දෙවියන්ද මිනිස්යන්ද අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා මූණේ වර්ණේ පහපත් වෙනවා වසවිසාවියාවුද දිනේ ආදි විපත්ති වලකිනවා එවාගෙම සිත සමාධිමත් වෙනවා අන්තිම මොහොත දක්වා සිහියෙන් ඉඳ ලැබෙනවා ආයු කෙලවර සුගතිගාමි වෙනවා භව සංසාරයේදී නිවනට ලැබුණා වූ සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනා නිබ්බානාභිරත කෙනෙක් වෙනවා මේ ජීවිතයේදීත් මේක වඩන්න වඩන්න නිහතමානී වෙනවා සංවර සීලිය බව ඇති වෙනවා සංවරව ඇඳුම් නදින්න හිතෙනවා සංවරව කතා කරන්න හිතෙනවා කතා කරතොත් කට වහගෙන කතා කරන තරමටම සංවර භාවයක් ඇති වෙනවා මේ පිළිකුල් අරමුණේ හොඳින් පිහිටාගෙන ඉන්න නිසා එවාගෙම අරති රති සහේ කියන්නේ එපාකම් දුරු වෙනවා සීල රකින්න බණ භාවනා කරන්න පිළිවෙත් පුරන්න එපාකම තියෙනවානේ ඒකට අරතිය ඒක නැති වෙනවා එවාගෙම රති නොයෙක් නොයෙක් දේට ආසාවල් නැති වෙනවා එවාගෙම භය බෙහෙරව නැති කෙනෙක් වෙනවා භය වෙන්නේ නැහැ කිසි දෙයකට භය වෙන්නේ නැහැ එවාගෙම භයානක අරමුණ ගැන හිතන්නේත් නැහැ බිය වෙන්නේ නැහැ නිර්භයතාවක් හිතේ ඇති වෙනවා සන්තෝෂේ බහුල කෙනෙක් වෙනවා එවන් ඉවසන සුළු කෙනෙක් වෙනවා සීතල උණුසුම බඩගින්න පිපාසාව වැස සුළං විස කුරු සර්පාදීන්ගේ පීඩා අනුන්ගේ නින්දා පහස චෝදනා පරූපවාද ගර්ජන තර්ජන කායික වශයෙන් එන නානා ප්‍රකාර දුක් වේදනා මාරණාන්තික වේදනා පවා ඉවසා ගැනීමේ ශක්තිය ලැබෙනවා ඉතින් මේ වාගේ සමාත මෙලවම මිහි පුදුමාකාර සැනසෙල්ලක් ඇති වෙනවා බය වෙන අරමුණේ බය වෙන්නේ නැහැ ශෝක වෙන අරමුණේ ශෝක වෙන්නේ නැහැ තරහ යන අරමුණේ තරහ යන්නේ නැහැ බොහෝ දෙනා සුභ වශයෙන් ගන්න අරමුණ අසුභ වශයෙන් ප්‍රේ නිසා රාගයක් ඇති වෙන්නේ මුලාවක් ඇති වෙන්නේ අද කාලයේ වාගේ බෞද්ධ ශිෂ්ටාචාරවලට කිසි බාධාවක් නැහැ බෞද්ධ ශිෂ්ටාචාරයන් බොහොම ගොඩනගා ගන්න මේක මහේසාක්‍ය උපකාරයක් වෙනවා අභ්‍යන්තර සත්‍ය හොඳින් තේරෙනවා නම් නොමග යන්නේ නැහැ වැරදි හැසිරීම් වල හැසිරෙන්නේ නැහැ තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක් පුණ්‍යමය ජීවිතයක් පාරමී ජීවිතයක් එවාගෙම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, තේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, සැනසීමත් ජීවිතයක් බාට පමුණවා ගන්නට මේ භාවනා කරම මහෝපකාරී වෙනවා. එනිසා විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් මේ භාවනා ක්‍රම අත්හදා බැලිය යුතුයි. අත්හදා බලන දෙයක් නෑ මේ අත්හදා බලාප භාවනා ක්‍රම අපට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල තමා සාක්ෂාත් කරගන්නට ඕනේ. නිසා මුල් පියවරේ පටන් ආනිසංස දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, දෙලොවම ජාගන්න, එවාගෙම ආලෝකයෙන් ආලෝකයේ තියන්න, ජෝති ජෝතිපරායන වෙන්න, මෙවැනි භාවනා ක්‍රම අපට අත්‍යවශ්‍ය වෙනවා. නිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාර ලොවි ලෝතුරා සූපනිස පවට්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන්ට අධිෂ්ඨාන කර ගනිමු. අද මේ දවස විශේෂයෙන්ම සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ අරිහත් වෙදපත් වූ දවස. ප්‍රඥාවෙන් අගතන්පත් උත්තමයන් වහන්සේ රහත් වූ දවස. අග්‍රස්නාගතානාන්තර ලැබුණු දවස. මහා ශ්‍රාවක සමාගම ඇති වූ දවස. මේ දවසේදී අපි උසස් සීලාදී ගුණ පූර්ණේ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෙදෙමින් රැස් කරගන්න මේ කුසලය අපට තුන් ලොවට පිහිට වෙන ලෝපහළු සාන්ති නායකයන් වහන්සේට බුද්ධෝප බුදුරජාන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා ධර්ම පූජාවක් වේවා සංඝගත පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරුතුමන්ද ගුරු පූජාවක් ද වේවා එවාගෙම අප සෑම දෙනාට මේ කුසල බලයෙන් මෙලව නිරෝගී සුවය චිරජීවනයේ හා සද්ධා සීල සුත්ති ත්‍යාග ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සංත්‍යාත සම්පත්‍ය පරමාර්ථ වශයෙන් පැතුම් බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝපිනිසත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මෙතෙක් වේලා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබුණු ධර්මානිසංසය සෑම දිනාට
දෙලව ජයගෙන අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තුම්මේ සදාතේ. අද නවම් පොහෝදා ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ.